හිරකාරයෝ මුදවන්නට, කුඩුකාරයෝ මුදවන්නට, මිනිමරුමට අච්චු ලබලා තිබෙන පුද්ගලයෝ මුදවනවායි කියලා කිසිම කෙනෙක් එක්ක මම ඩීල් දාන්න යන්නේ. මම ඩීල් දාන්නේ එකම එක කොට්ටාසයක් එක්කයි. ඒ තමයි රටේ පොදු ජනතාව තමුන්නාන්සලත් එක්ක ඕනම ඩීල් එකක් දාන්නම්. නමුත් එක එක දේශපාලන කල්ලිත් එක්ක එක එක පුද්ගලික න්‍යාය පත්‍ර තියාගෙන සිරකරුවන් නිදහස් කරන්න කියලා කුඩුකාරයෝ, කප්පංකාරයෝ, මිනිමරුවෝ, ස්ත්‍රී දූෂිතයෝ, ළමා අපචාරකාරයෝ හිරගෙදරින් එළියට දමන්නේ කියන ඩීල් දේශපාලනය මේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස සක්විති රජකම දෙනවයි කිව්වත් මම නම් ඩීල් දාන්නේ නැtei කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමේ තවත් ජනහමුවක් බණ්ඩාරගම ප්‍රදේශයේදීද පැවැත්ුණා. ඊටද විශාල පිරිසක් සහභාගී වුණා. 16 වෙනිදා තමුන්නාන්සේලා අපේ ජයග්‍රහණයේ විජයග්‍රහණයක් කරනකොට බණ්ඩාරගම මැතිවරණ කොට්ටාසේ හිතවත් ඔබතුමන්ලාට කියන්න කැමති සති කිහිපයක් ඇතුළත මගේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ රටේ ජනාධිපතිවරයා හැටියට බණ්ඩාරගමට ඇවිල්ලා නව නගර සැලැස්ම දියත් කිරීමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පතහවත්ත රජමහ විහාරස්ථානයේ රයිගම්පුර රාජධානිය විදහා දක්වන ඒ ජාතික මට්ටමේ කෞතුකාගාරයක් මම අනිවාර්යෙන්ම ඉදිකරනවා. මේ බල ප්‍රදේශයේ අධ්‍යාපන තත්ත්වය උසස්ම මට්ටමකට ගෙනෙන්නට කටයුතු කරනවායි කියලා කියන්න කැමතියි. යෝජනාවක් කරා මගේ හිතවත් ප්‍රතිවාදී අපේක්ෂකතුමාට. අපි හොඳ විවාදයක් පවත්වමු. එතකොට ඔය හැම නාලිකාවකටම පුළුවන් එඩිට් කරන්න නැතුව සමහර ඇත්තෝ මේ මෙන්න මේ කෑල්ල විතරයි පෙන්වන්නේ කතා කරනකොට. මෙතනින් අඟල් පහක් මෙහාට පෙන්වන්නේ. ඇයි දෙපැත්තේ තියෙන වීදුරු කෑලි දෙකක් ටෙලිප්‍රොම්ටර් කියලා ඒකේ තියෙන හැම දෙයක්. එහෙම නෙමෙයි. බොරුවක් නැතුව ඔය පිරිසිදු විවාදයකට. ඒ පෙන්වනකොට හැමෝටම බලා ගන්න පුළුවන් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනවල කර්තෘවරුන් කවුද කියලා. ඕවයේ තියෙන කරුණු කාරණා පිළිබඳව අබමල් රේණුවක දැනුමක් තියෙනවද නැද්ද කියන එක ගැන මම නෙවෙයි කියන්නේ ජනතාවට පුළුවන් ඒ නිගමනයට එන්න. ඒ නිගමනයට එන නිසා තමයි විවාදයට එන්නේ නැත්. තනියම එන්න බය නම් හිටපු ජනාධිපති අයියවත් ඕන්නම් අඳගහගෙන ඉන්න මං තනියම මුහුණ දෙන්න. පවුල් පරපුරේ ඉන්නේ ඒ ඔක්කොම අරගෙන ඉන්න සජිත් ප්‍රේමදාස තනියෙන් හිටගෙන ඕනම විවාදයකට ඕනම අවස්ථාවකදී මුහුණ දෙන්න ලෑස්ති කියන කාරණාව ඔබතුමන්ලාට කියන්න කැමතියි. සජිත්ගේ සමාජ විප්ලවය කියන ප්‍රතිවර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ කාටවත් තේරෙන්නේ නැති ලියවිල්ල වගේ නෙමෙයි ජනතාවට තේරෙන ජනතාව ගැන කතා කරන රටේ අනාගතය ගැන කතා කරන දේශපාලන ලියවිල්ල තමයි මේ සජිත්ගේ සමාජ විප්ලවය. මේ සමාජ විප්ලවය ගොඩනගෙන සජිත් මූලිකව තේරුම් අරගෙන තිබෙනවා මේ රටේ දූෂණයට එරෙහිව සටන් කරන්න ඕන කියලා. එතුමා බොහොම පැහැදිලි තීරණයක් අරගෙන තියෙනවා. දූෂිතයන් කිසිවෙකුට සජිත් ප්‍රේමදාස ජනාධිපති යටතේ අමාත්‍ය මණ්ඩලයේ ඉඩ නොලැබෙන බව අපේ ආණ්ඩුව අපකීර්තිපත් කරපු ඒ ලැබපු ජයග්‍රහණය පාවලා දීපු සමහරු සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අමාත්‍ය මණ්ඩලය තුල නැහැයි කියන කාරණය වගකීමෙන් යුතුව කියන්න මම කැමතියි.